අයිබෝවා කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ ආසියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල නව අගමැති කෙනෙකු පත් කරන්න ජනාධිපති ගෝඨාභය එකඟ වෙයි නව අන්තර්වාර කැබිනට්ටුවක් එකඟතාව ගැන මෛත්‍රී කියයි වහාම ජනතා මතයට ඇහුම්කන් දෙන්න ජනපති ගෝඨාභය සහ අගමැති මහින්ද කියන්නේ අලි සබ්‍රිගේ වහල්ලු බව ඕවල්පේ සෝබිත හිමියන් කියයි සංඝ සම්මුතියට අපත් එකඟයි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ කියයි මයිනා ගෝගමදී තරුණයන්ට කොටයි ගාලු මෝදරට අදත් ජන ගඟක් විරෝධය 21 වන දිනටත් නිදහසේ පාගමන අද යක්කලට ජනපති අතින් කෘෂි ක්ෂේත්‍රයට වූ හානියට වන්දි ඉල්ලා තරුණ නීතිඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ පටි දැන් ගෙලට හිර වෙලා මැති ඇමති පටි ගලවමුද දියවන්නාවට 40යි ඉතිහාසයේ විශාලතම වර්ජනය සහ විරෝධය අවසන් ලබන 6 වෙනිදාට රටම නිහඬ වේවිද IMF හිනේ තවත් කල්යයිද ප්‍රථමයෙන් දේශීය පුවත් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර මෙම සාකච්ඡාවේදී නව අගමැතිවරයෙකු යටතේ අන්තර්වාර ඇමති මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපතිවරයා සිය කැමැත්ත පළ කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු නායකයන්ගේ හමුව වෙනුවට ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්ෂ 11 නායකයන් සමගයි මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ. ඉතාම සමීප ලෙස අපේ සාකච්ඡාව සිදු වුණා. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම සඳහා ගත යුතු සියලු ප්‍රයත්නයන් ගන්නට අනිකුත් සියලු පක්ෂ එක්කලා කටයුතු කරන්න අපි වගකීම් බාරගත්තා. අවසානයේ අපි එකඟ වුණා අනිකුත් සියලු පක්ෂත් එක්ක කතා කළා මේ වැඩේට එකඟ කරව ගන්න පුළුවන් හැම උත්සාහයක්ම දරන ජනාධිපතිතුමා මොකද කියන්නේ ජනාධිපතිතුමා කිව්වා මගෙන් කරෙන්න ඕන ටිකක් මම කරන්න ඕන නම් එක් කරගෙන එන්න මම කතා කරන්න ජනාධිපතිතුමා යන පාටක් නැද්ද ජනාධිපති ඔව් දැන් මේ ජනතාව කියනනේ යන්න කියලා ඒකට මොකද කිව්වේ ඒක ඉතින් මම අපිත් අනුමත කරන්නේ දැන් කොච්චර කාලයකටද අන්තර්ග වාර ආණ්ඩුවක් හැදිනව නම් ඔබතුමා වැඩිම වැඩිම අවුරුද්ද අවුරුද්ද ඒකට ජනාධිපතිතුමා එකයිද ඔව් එකයි දැන් ඔබතුමා ඊ අපි දැක්ක සතුටින් ඉන්න ජනාධිපතිතුමා හම්බෙන්න ගිහින්න දැන් ඔව් ඒ සතුට හැමමද අදත් ඒ සතුට තියෙනවා ටිකක් කල් යනවා කල් යනවා ජනාධිපතිතුමාගේ විශ්වාසය කොහොමද දැන් විශ්වාසය හොඳයි. දැන් හිටපු කට්ටියමනේ දැන් නැවතත් එකතු වෙලා තියෙන්නේ. නෑ 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 එහෙම එකතුමක් නෑ. අපි බොහොම පැහැදිලිව සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න ඕනේ කියන මතය තමයි අපි අපේ වැඩපිළිතුර ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ. සියලුම පක්ෂ එකතු වෙන්න ඕනේ කියන මතය තමයි අපි ඉන්නේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන විදියකට ආණ්ඩුවකට එකතු වෙන්න කිසි බලාපොරොත්තුවක් අපිට නැහැ. හැබැයි අගමැතිතුමා නම් ඉල්ලාසෙ නැහැයි කියලා කියනවනේ. අගමැතිතුමා ඉල්ලාසෙ නැත්නම් ඉතින් ජනතාව පාර්ට් බහැලා ඉදිරි ටික කරයි. ජනාධිපතිතුමාත් කියනවනේ ඔහුට ඉල්ලාසෙන්න කියලා නැහැ කියලා. ඒක ඒක අපිට අදාළ නැහැ. ඒක සහෝදර දෙන්න බෙර ගන්න ඕනේ කාරණයක්. ඔබතුමා හිතනවා මේ පෞල් පාලනේ දැන්වත් ඉවරයි කියලා. පාලනේ අවසන් කරන්න තමයි අපි මේ හදන්නේ. පුරුකෙන් පුරුක ගලවනවා මිසක මුළු ගහම එකපාර ගලවන්න බැර නම් අපි ක්‍රමානුකූලව එක කරන්න ඕනේ. මෙච්චර. වැඩක් නෙයි සාර්ථක වෙයි. බලමු. අපි උපරිම උත්සාහය දරනවා. මේ අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස අදහස් පළ කළා. ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පන්තරවාර පාලනයක් ඇති කිරීමට එතුමා තීරණය කළා තිබෙන්නේ කියලා කැමැත්ත දක්ව අපේ සාකච්ඡාවේදී එතකොට අද අන්තර්වාර පාලනයක් පිළිබඳව පොදු ජන මතයක් ඇති වෙලා තිබෙනවා. ඒක ඇතැම් වෙලාවට සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තර්වාර පාලනයක් කියන්න පුළුවන්. ඒ අන්තර්වාර පාලනයක් කියන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පැහැදිලි වෙනවා. අන්තර්වාර පාලනයක් කියලා කියන්නේ ස්ථීර ආණ්ඩුවක් නෙවෙයි මැතිවරණයක් පැවැත්වීම සඳහා යන ගමනක මුල් පියවර කියන එක. අපිට කියන්න බෑ එකපාරට හෙට අනිද්දා මැතිවරණයක් තියන්නයි කියලා. ඒක මොකද මැතිවරණයක් ලැබීමේ පසුබිමක් රටේ නැහැ.
නව අගමැතිවරයෙක් සමග අන්තර්වාර ඇමති මණ්ඩලය පිහිටවීම සඳහා ජනාධිපතිතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. එතකොට නව අගමැතිවරයෙක් සහිත අන්තර්පාලනයක් සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩලය සුළු කැබිනට් මණ්ඩලයක් වෙන්න ඕන ඇමතිවරු 15ක් 20ක් වගේ අතරේ ත්‍රෛනිකායක මහානායක හිමිවරුන් යෝජනා කළ සංඝ සම්මුතියට කොළඹ තරුණ බෞද්ධ සංගමයේද සිය ඒකඟතාව පළ කර තිබෙනවා. මේ අතර පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අදත් පවසන්නේ ජනාධිපතිවරයා වහාම ජනමතයට සවන් දිය යුතු බවයි. ත්‍රෛනිකායක මහානායක ස්වාමින් වහන්සේලා පසුගියදා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කිව්වේ මහජන මතයට ගරු කර ගෙදර යන ලෙසයි. එය පූජ්‍ය ත්‍රිගුණාමලේ ආනන්ද හිමියන් මෙන්ම කාදිනල් හිමියන්ද ප්‍රකාශ කළා. එසේ නැත්නම් සංඝ සම්මුතියක් කැඳවන බව ත්‍රෛනිකායක මහානා හිමිවරුන් ප්‍රකාශ කළා. ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පිළිතුරු ලබා දෙමින් ලිපියක් යවනු ලැබුවා. එහි දැක්වේ මහානායක ස්වාමින් වහන්සේලාගේ යෝජනාවලිය අඩංගු කරුණු ජනාධිපතිවරයා ලෙස තමා නොසලකා හැර නැති බවයි. මෙතර ජනතා ගැටලු වලට ජනාධිපතිවරයා වහම සවන් දී යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අද යලිත් අවධාරණය කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනතා හඬට සවන් දිය යුතුයි. හැම තැනකම මේ විරෝධතා පැතිරීමෙන් පවතිනවා. ඒ වගේම මේ කාලය තුල රාජ්‍ය ආයතන කාර්යාල සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා අද කිසිවක් කෙරෙන්නේ නැති මට්ටමකට පත් වෙලා තියෙනවා. මුළු රටම අංශභාග තත්ත්වයකට පත් වෙලා. මේකට වග කියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රධාන පාලන බලයේ රැඳී සිටින අය. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තනතුරෙන් ඉවත් වීම විය යුතුයි කියන ජනතා හඬ කරුණා එසේම ත්‍රෛනිකායක හිමිවරුන් යෝජනා කරන සංඝ සම්මුතියකට කොළඹ තරුණ බෞද්ධ සංගමයේද එකඟ බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් ප්‍රකාශ කළා. ස්වාමීන් වහන්සේලා පැහැදිලි ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා. රජයට මේ අරගලයෙන් මතුවෙන ඉල්ලීම් වලට සාධනීය පිළිතුරු ලබා දෙන්න කියලා. එහෙම ඉක්මනින් පිළිතුරු ලබා දුන් නැත්නම් සංඝ සම්මුතියක් බව කැඳවලා ඒ පිළිබඳව සංඝ ආඥාවක් නිකුත් කරන බවට ඒ ස්වාමීන් වහන්සේලා ලිඛිතව රජයට දැනුම් දීලා තියෙනවා. කොළඹ තරුණ බෞද්ධ සංගමයේ හැටියට අපි ගරුතර ස්වාමීන් වහන්සේලාගේ මතයේ එක හෙළාම ඉන්නවා. මෙතර පුරවැසියහඬ සංවිධානය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ ජනපති සහ අගමැති මුදල් ඇමති අලි සප්‍රිකේ වහලුන් වන බවයි. ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළේ කැබිනට් මණ්ඩලය සහ කැබිනට් නොවන මණ්ඩලය ඔක්කොම හිරකාරයන් බවට පත් වෙලා තියෙනවා එක පුජ්‍යලෙක්ගේ. ඒ තමයි අලි සබ්රි. අලි සබ්රි නැමැත්තාගේ සිරකරුවම් බවට පත් වෙලා ඉන්නවා මේ සියලුම දෙනා. අපි කියනවා පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ කියන්නේ එක පුජ්‍යලෙක්ගේ වහලෙක්, අලි සබ්‍රිගේ වහලෙක්, මහින්ද රාජපක්ෂ කියන අලි සබ්‍රිගේ වහලෙක්. ඒකට හේතුව ඒගොල්ලන්ගේ පවුල් වල තියෙන ප්‍රශ්නේ විසඳන්නේ අලි සබ්‍රි නිසාද ඔහුට මේ මුළු රටක් බාර දීලා තියෙන්නේ. අපේ රට ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ ණය ගෙවීම తాවකාලිකව අත්හරින බව ප්‍රකාශ කළා. ඒ කියන්නේ ණය ගෙවන්න මේ වෙලාවේ බැහැ කියන එකයි. ඒ අනුව తాවකාලිකව ගෙවීම පැහැර හැරිය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 35.5ක්. මෙවන් පසුබිමකයි අප IMF ගියේ. ඇත්තටම මේ ගමන යනකොටත් අපි බංකොලොත්. දැන් IMF එක තව මාස දෙකක කාලයක් ඉල්ලලා තියෙනවා. මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද ඒ පිළිබඳව අදහස් පළ කළා. ඇත්තටම අප IMF යනෙක අවුරුදු එකහමාරක් පමණ පමා කරමින් හිටියා. ඒ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිගේ තීන්දු තීරණ මතයි. රන් සංචිත විකුණමින් ඩොලරය ගල් කරමින් අතේ සතේ නැති තැනකට අන්තිමට අපේ රට පත් කළා. බරපතල දළ බෑවුමකට අපේ රට කියන වාහනය ඇදලා දැම්මා. එහෙම අධික වේගෙන් පල්ලෙමට යන වාහනයකට තමයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නැග්ගේ. ඔහු දැන් මේ වාහනය පල්ලෙමට ගිහින් කුඩු වෙන එක නතර කරගන්න බ්‍රේක් ගහන්න හදනවා. හරි අමාරුයි. එක තිරංගයක් තමයි IMF එක. මේ අද ඒ ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දැක්වූ අදහස්. IMF එකේ එක්ස්ටර්නල් ෆන්ඩ් ෆැසිලිටි කියන ප්‍රෝග්‍රෑම් එකක් සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ මාස දෙකක් විතර ඇතුළත ඒක සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ එක යම් කිසි මට්ටමක එකඟතාවයට පැමිණීමට. ඒ කියන්නේ ඒ කියන්නේ අර ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් කියන එකකට ආවට පස්සේ එතකොට ඒකේ තියෙන යම් කිසි ස්ටාර් බාර් කරන මේ වැඩසටහන ඉදිරියට යනවා. අනුමැති අරගෙන එතෙන් ඉඳලා මුදල් අවශ්‍ය පහසුකම් ක්‍රමක්‍රමයෙන් ලබා ගැනීම. කොන්දේසියක් වශයෙන් රටක මේ වගේ අර්බුදයක් වෙලාවකදී ගන්න යම් කිසි තීරණ ඒව වේදනාකාරී දේවල් ජනතාවට බලපාන විශේෂයෙන් දැන් තෙල් මිල වැඩි කරාම ගෑස් මිල වැඩි කරාම හැමදේම බඩු මිල වැඩි වෙනවා දෙමන 130 වෙයි. එතකොට එහෙම වෙලාවකදී පළවෙනිම වගකීම තමයි රජෙක් විදියට ඒ සඳහා ඒ
පීඩාවතන පත් වෙන්නේ අඩු මාදන් ලබන ජනතාව. ඒතර ඒ ජනතාවට මුලින්ම වහාම සාහනය ලබා දෙනවා කියන එක ගැන කිසිම තර්කයක් නැහැ. ඒක නිසා තමයි දොළමිනේ 300 ක මුදලක් වෙනට වෙන් කළ තියෙන එක ලබන මාසෙින් නම්ම මුදල අමාත්‍යාංශයෙන් ඉතින් ඒක නිකුත් කරාවේ. ඒ අනුව අර අඩුවාදන් ලැබුණ අයට සහනයක් ලබා දෙන්න වැඩපිළිවෙලක් තියෙනවා. වාහනේ අනිවාර්යයෙන්ම මට කියන්න පුළුවන් අපි නවත්වනවා හැප්පෙන්නේ නැති වෙන ඉස්සෙල්ල. මුදල අමාත්‍යාංශයෙන් බදු වැඩි කිරීම කරන්න ඕන. දේශපාලන ස්ථාවරත්වය ඒව තියෙන්න ඕන. ඒ ඔක්කොම ඒ ටික ඔක්කොම ඉක්මනට આવොත් අර ඉක්මනටම මේ බ්‍රේක් එක නවත්තලා උඩට අදගෙන යන්න පුළුවන්. දැන් ටෙලිවිෂන් කතු වැකිය. ටෙලිවිෂන් කතු වැකිය. දියවන්නාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට අවුරුදු 40ක්ලු. ඒ කියන්නේ කොටුවේ ඉඳලා දියවන්නාවට ගෙනහිලා 40ක් පිරෙනවා. මේ බිල්ඩින් වලට තමයි ඉතින් මේ 40 පිරෙන්නේ. මේක ඇතුලේ ඉන්න අයට නම් අපට පේන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 150ක් 200ක් විතර පිරලා ඇති කියලයි. ඇත්තම කිව්වොත් මේ අර ඊජිප්තුවේ තියෙන මමි වගේ. මෙතන තමයි රටේ ව්‍යවස්ථාදායකය. මෙතනින් පසුගිය කාලෙම ඇත්තම කිව්වොත් වැඩක් උනේ නැහැ. මොකද විධායකයට සියල්ල යට වෙලා තියෙන්නේ. මෙතන ඉන්නේ රටේ ජනතාවගේ බදු මුදලින් වරප්‍රසාද අරගෙන ජීවත් වෙන අය. ජනතා ඡන්දෙන් ගියාට ජනතාව ගැන මෙලෝ අවබෝධයක් රහක් නැති අය. මේ බලන්නකෝ මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා ඡන්දෙන් ගිය තවත් ජනතා නියෝජිතයෙකු අද කියපු කතාව. මීට පෙර SM චන්ද්‍රසේනත් මේ ජාතියෙම කතාවක් කිව්වා. කල්තර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පස්කුවෙල්ගේ මේ කතාව අහන්නකෝ. ජනතාවට ටිකක් පිටිතද කරගන්න වෙනවා අනිවාර්යයෙන්ම මේ අර්බුදය ජයගන්න නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ප්‍රාදේශීය මන්ත්‍රීවරු සියලු දෙනාම කැප කරන්න ඕන. උඩ ඉඳන් පල්ලෙහාට. තද කරගන්නලු පටි. මොන පටියද තද කරගන්න කියන්නේ? බෙල්ලට තොණ්ඩුව විතරයි තද කරගන්න ඉතිරි වෙලා තියෙන්නේ. තුන් වේලෙන් එක වේලයි දෙකයි කන්නේ. ඒකත් කනවා නෙමෙයි ජනතාව ලෙව කනවා. හාල් 280යි. සල්ලි තිබුණත් කිලෝ 5යි ලැබෙන්නේ. සීනි කිලෝව 280ක් පැනලා. පරිප්පු රුපියල් 600 පැනලා. පොල් ගෙඩි 120 පැනලා. ඖෂධ හිඟයි. මරණ මංචකෙන් බේරෙන්න ඕන බෙහෙත් පෙත්තක් නැහැ. පාන් ගෙඩිය නෙවෙයි පාන් පෙත්ත රුපියල් 25යි. බස් ගාස්තු වැඩි වුණා. අවම ගාස්තු 27යි. පෙට්‍රල් ඩීසල් වැඩි වුණේ රොකට් වේගෙන්. එළවලු මස් මාළු ගණන් බිත්තරයක් රුපියල් 25යි 30යි. ගෑස් සිලින්ඩරේ ගාන හපුවම ගෑස් සිලින්ඩරයක් බැඳගෙන ගඟේ මූදේ පනින්න හිතෙන්නේ. මේ යන විදිහට තව ටික දවසකින් කනවා තියා හිතා ගන්නවත් බැරි වේවි. විදුලි බිලයි ජල බිලයි වැඩි වුණාම විදුලි වයර් එකක් කපාගෙන තමයි ඉතින් මැරෙන්න වෙන්නේ. බන්දුලගේ සහන මල්ලත් එක්ක සතොසත් අවසන් ගමන් ගියා. කුණුවල ලුණු විකුණුපු ටිකත් දැන් ඇත්තටම අද නැහැ. රාක්ක හිස්. අද සුපිරි වෙළඳ සැල්වල පවා රාක්ක හිස් වෙමින් තිබෙනවා. ගොවියා මහපාරට වැටුණා. රසායනික පොහොර තියා බීලා මැරෙන්න වසකුප්පියක්වත් හොයාගන්න නැහැ. හැබැයි මේ අයට තියෙන ප්‍රශ්නේ මොකක්ද? පාර්ලිමේන්තු ගියම ස්මෘත්තාව හැදෙනකන් ඇති වෙනකන් කන්න පුළුවන්. මාස් මාළු බිත්තර කකුලුව දැල්ලෝ ඉස්සෝ යක්කු විතරයි පිඟානේ නැත්තේ. මොකද ඒකට හරියන්නේ නැති වෙන්න හොරා කන යක්කු ඕක ඇතුලේ ඉන්න නිසා වෙන්නේ නැති. එක කාලයක් මත්පැන් පවා තිබුණා. නොබී මෙහෙමනම් බීලා කොහොමද හිටියේද කියලා වෙන්නේ නැති බාර් එක වැහුවේ. අපට කියන්න තියෙන්නේ මේ 225ටම එකම කතාවයි. අපේ අරක මේක පටිතද කරන්න එන්න එපා. තව තද කරගන්න පටියක් අපට ඉතුරු වෙලා නැහැ. පෙට්ටියට දාලා අන්තිම ඇණයක් ගහන්න තමයි දැන් තියෙන්නේ. දැන් තමුන් නැහැලගේ පටි තද කරමුද? පටි ගලවන විදිහ අප කියලා දෙන්නම්. ඊයේත් මතක් කළා. එක පුළුවන් නම් මේක කරන්න. පාර්ලිමේන්තු භෝජනාගාරයේ වහන්න. හොඳයි පුළුවන් නම් කරලා පෙන්නන්න. ඒ සල්ලි අවුරුද්දක් ඉතිරි කරන්න. ඊට පස්ව තමුන් නැහැලගේ වරප්‍රසාදවල පටි තද කරමුද? මුලින්ම තමුන් නැහැලට දුන්න කාර් පර්මිට් එකේ සල්ලි ආපහු දෙන්න මේ වෙලාවේ. පොඩි ගාණක්. රුපියල් කෝටි 2-3ක් කියන්නේ මොන ගාණක්ද තමුන් නැහැලට? ඊළඟට ඔය දුරකතන බිල්, ඉන්ධන බිල්, ලේකම්ලගේ ගාස්තු, ඔය සියලු මුදල් ආපසු දෙන්න. අවුරුද්දකට ගන්නේ නැතුව ඉන්න. වැඩි කාලයකට නෙමෙයි, අවුරුද්දකට. හයිය තියෙනවා නම් මම විශ්‍රාම වැටුප ගන්නෙත් නැහැ. මට විශ්‍රාම වැටුප එපා කියලා ලියලා අත්සන් කරලා දෙන්න. ඒ විතරක් නෙමෙයි, මේක පුදුම රටක්. බලේ ඉන්නකන් හොරා කාලා පෙන්ෂන් යනවා. විශේෂයෙන් ජනාධිපතිවරුන්. එයාලා මලත් ඊට පස්සේ බිරින්දට නිල නිවසක්. මේ නිකන් නෙමෙයි, කොළඹ හතෙන් හොඳේ නිල වාහන, ආරක්ෂකින්, විශ්‍රාම වැටුප්, මේ ඔක්කොම ගෙවන්න ඕනේ. මොනවා කළාටද මේ ජනාධිපතිවරුන්ගේ බිරින්දවරුන්ව නඩත්තු කරන්න ඕනේ? අනිත් එක පෙන්ෂන් ගියාට පස්සේ මේසා විශාල මුදලක් දීලා නඩත්තු කරන්න තරම් වටින යමක් කරපු ජනාධිපතිවරයෙක්ගේ නම කියන්නකෝ. එක්කෝ
මේ කණ්ඩායමට පිස්සු නැත්තම් අපට පිස්සු සමහර විශ්‍රාමගේ ජනාධිපති වෘතරක් නෙමෙයි යාලා මිය ගියාට පසුව බිරින්දෑවත් නඩත්තු කරන්න තරම් මේක ධනෙ තියෙන රටක්ද ඒක අප කියන්නේ මේ පාර්ලිමේන්තුවත් එක්ක විශ්‍රාම යන අයත් එක්ක අප නාස්ති කරන මේ මහා ධනස්කන්ධේ වහම නතර කළ යුතුයි 225ම එකතැනක හිටගන්නකෝ අපට ওই තරම් ආදරේ නම් අපේ පටි ගලවන්න තද කරන්න ඉස්සෙල්ලා තම තමන් සුවකැමැත්තෙන් තමන්ගේම පටි තද කරගන්න නැත්තම් තමුන් නැහැලගේ පටි ජනතාවතින් රෝල් වෙන දිනේ වැඩි ඈතක නැහැ මැති අමතරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන්න ඕන ඒගොල්ලෝ භුක්ති දිනන පොඩි මිනිහා මහපාරේ හැමදාම භෝජනාගාරේ නම් ඒව හදන්න ඕන පොඩි මිනිහට කෑම එකක් කන්න ගියත් පය 500යි ඒගොල්ලන්ට හොච්චෙමකට දෙන්නේ සියලු සැප සම්පත් එක්ක ඒව අනිවාර්යෙන් හැදෙන්න ඕන 225 230 ඇත්තරම කචල් ඇත්තරම 225 ප්‍රශ්නයක් තියෙනවා ඉතින් 225ත් මාරු කරන්නම ඕන අනිවාර්යෙන් මහජන සේවයක් කරනවා නම් එච්චර වරප්‍රසාද බලාපොරොත්තු වෙන්න බෑ ඒක සාමාන්‍ය ජීවිතයකට ගහගන්න පුළුවන් පඩියක් දීලා ඔය ලොකු වරප්‍රසාද ඇත්තරම කියන්නේ පාර්ලිමේන්තුවල ලොකු වැඩි. ඉතින් පාර්ලිමේන්තුවේ සැපහසුකම් වැඩි. තීරණ ගන්න ඔච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. රටක දේශපාලනය කරන යම් කිසි පුද්ගලයෙක් එනවා නම් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න. 225න් බහුතරයකට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වෙනවා. හරියන්නේ ඔක්කොම උරු. මුන්ට ඔක්කොම ඉස්සරහන් ඕනේ. මේ පැත්තට එනවා මේ පැත්තට එනවා අර පැත්තට වයින්නවා මේ පැත්තට වයින්නවා. මේන් කනවා අයින්දක ජනතා දුක් විඳින්නේ. මේ ඇමති මන්ත්‍රීවරුන්ගේ පරි සම්පූර්ණයම නැති කරන්න ඕන. මෙන්දානදි 70 ඉඳන් 77 වෙනකම්ම මන්ත්‍රීවරයෙක් කැමැතිවරයෙක් කිසිම වරප්‍රසාදයක් කරගත්තේ නැහැ. මේ වරප්‍රසාද දෙනවා නම් මේ මහජනතාවට නිකන් කන්න බොන්න මේගොල්ලන්ට පෙට්‍රල් ටික ඩීසල් ටික ගෙවල් කුලිය ලයිට් බිල් වතුර බිල් ඔක්කොම නොමිලේ නිසපෙන්. ඉතින් මේක හරිම අසාධාරණ වැඩක්නේ. මේගොල්ලෝ මහජනය හදන්නේ නෑ කියලා මහජනයගේ මාර්ගය ඒගොල්ලෝ හැදිලා ඒගොල්ලෝ ප්‍රකෝටිපතිය වෙනවා. මේ 225 කොහොමත්ම වැඩක් නෑ. මේ 225 අනිවාර්යෙන් මේගොල්ලෝ ඩොට්ට දාන්න ඕනේ. ඩොට්ට දාලා විතරක් නෙමෙයි මේගොල්ලන්ගේ පිටරටවල තියෙන වත්කම් බැරකම් ඔක්කොම ගන්න ඕනේ. මේගොල්ලෝ විගණනේ අනිවාර්යෙන් මේගොල්ලන්ට කළ යුතුයි. මේගොල්ලෝ ජෙනුයින් කමක් නෑ නේ මේ බොරුවට මහරජා කියලා. දැන් අද මහරජා මයිනා කියලා වැටලා තියෙනවා. තමන්ගේ තත්ත්වය තමම තමයි මේක කරේ. හර්ලියගහ මන්දිරයේ ඉදිරිපිට පැවැත්වෙන ජනතා විරෝධතාවයේදී අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ පොලිසිය සහ විරෝධතාකරුවන් අතරේ හර්ලියගහ මන්දිරයේ ඉදිරිපිට පදික වේදිකාවේ බස් රථ ගාල් කිරීමට එරෙහිව විරෝධතාකරුවන් අද කොල්ලුපිටියේ පොලිසිය වෙත පැමිණිලක් සිදු කළා. අර්ලියගහ මන්දිරයේ ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයේ අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ පොලිසිය එම ස්ථානයට පැමිණීමත් සමගයි. විරෝධතා කරුවන් පැවසුවේ විරෝධතාවේ නිරත වන පිරිසට බාධා වන අයුරින් නතර කර ඇති බස් රථ සහ ලොරි රථ ඉවත් කර ගැනීමට පොලිසිය පැමිණීමත් සමග මෙලෙස උණුසුම් තත්ත්වයක් හටගත් බවයි. විරෝධතා කරුවන් එම බස් රථවල විරෝධතා පුවරු සවි කර තිබුණා. කෙසේ නමුත් පොලිසිය එම විරෝධතා පුවරු ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා. පදික වේදිකාවේ රථවාහන ගල් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා විරෝධතාකරුවන් අද කොල්ලුපිටිය පොලිසියට පැමිණියා. එකම රථවාහන නීතියයි තියෙන්නේ. ඒ නීතිය යටතේ පේමන්ට් එකේ රථයක් නතර කරන්න බෑ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ගාලු මෝදර පැවැත්වෙන විරෝධතාවයට අදට දින 21යි. දිවයිනේ නන්දසින් පැමිණෙන ජනතාව තවමත් මෙම අකණ්ඩ විරෝධතාවයේ නිරත වී සිටිනවා. මෙවර මහ කන්නේ සඳහා ජලය ලබා දීමට ප්‍රථම වගාවන්ට අවශ්‍ය රසායනික පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය ලබා දෙන ලෙසට රාජ්‍යයට බල කරමින් ගිරිතලි ගොවියන් අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. විරෝධතා කරුවන් රාජමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණ ගොවියාගේ මලකම සංකේතවත් කරමින් පාංශ කුලය ලබා දීමද සිදු කළා. ඊයේ රටම කොට උඩ ගිය දවසක් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහපාරට ආවා. එයාවේ කාගේවත් විශේෂ ඉල්ලීමක් පිට නෙවෙයි. සෑම නගරයකම ව්‍යාපාරිකයින් ස්වේච්ඡාවෙන් කඩසාප්පු වහලා දැම්මා. වහලා දාලා නිකන් හිටියේ නැහැ. කළු කොඩිත් දැම්මා.
වෘත්තීය සමಿತಿ 1000කට ආසන්න සංඛ්‍යාවක් මේ විරෝධතාවයට ඊයේ එක්ුණා. වැඩබිම්ද වර්ජණයට සහභාගී වුණා. අඩුම ගානේ 80%ක්වත් මේ වර්ජණයට එක් වූ බව රජයේම ආරක්ෂක අංශ සහතික කරනවා. සමහර මැති ඇමතුරුන් මොනවා කිව්වත් තමන්ගේ ආයතනවල සේවකයනුත් වර්ජණයට එක්ුණා. දුම්රිය දෙපාර්තමේන්තුව ඊට කදිම උදාහරණයක්. ඇමති කිව්වට දුවනවා කියලා දුම්රියත් ඊයේ වර්ජණයට එක්ුණා. මේ වර්ජණයට ඇඟලුම් සේවක සේවිකානුත් 6-7000ක් එක්ුණා. රටේම ගුරුවරුන් වර්ජිනේට ආවා. එනිසා සියලු පාසල් වසා දමන්න සිද්ධ වුණා. වර්ජිනේට ආව ගුරුවරුන්ගේ කටින් පිට වුණේම කෑම නැතුව ක්ලාන්ත වන දරුවන් අද පාසල් පද්ධතිය තුළ විශාල වශයෙන් දක්නට ලැබෙනවා කියලයි. අහස උසට ගිය ඉන්ධන සහ භාණ්ඩ මිල දෙමාපියන්ගේ පමණක් නෙමෙයි තමන්ගේ ජීවිතත් මහා අගාධයකට ඇද දමා ඇති බව මේ ගුරුවරුන් පැවසුවා. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකිනුත් 30,000කට වැඩියෙන් වර්ජිනේට එක් වුණා. ජල සම්පාදනයනුත් අඩුම ගානේ 12,000ක්වත් වර්ජිනේට සහභාගී වෙලා තියෙනවා. රජයේ බොහෝ කාර්යාල සේවක සේවිකානුත් වැඩ වර්ජිනේට එක් වුණා. රෝහල් කාර්ය මණ්ඩල පැය දෙකක් උද්ඝෝෂණවලට එක් වුණාට ප්‍රතිකාර කළා. ඒ අසරණ රෝගීන් ගැන හිතලා. අපේ රටේ ඉතිහාසයේ විශාලතම වැඩවැරුම ලෙස සඳහන් වැත්තේ 1980 ජූලි වර්ජිනේයි. ඒ එදා පැවති ජේ.ආර්. ජයවර්ධනගේ රජයට එරෙහිවයි. සියලු වැඩවීම් එදා වර්ජිනේට එක් වුණා. මෙවර ජනතා විරෝධයේ ඇත්තටම වෙනස්. නගර වහලා කළු කොඩි දාලා පාසල් පාළුවට ගියා. බස් සහ දුම්රිය දාවණේ අඩාල වුණා. ඇඟලුම් සේවකීන් පාරට ආවා. රජයේ කාර්යාල රෝහල් අඩපණ වුණා. ඇත්තටම මීට පෙර මේසා විශාල ලෙස ජනතාව එක් වූ වර්ජනයක් තිබිලා නැහැ. මේ 80 ජූලි වර්ජනයටත් එහා ගිය එකක්. බැංකු පවා මේ වර්ජනයට එක් වුණා. කම්කරු වතු සමෘද්ධි සංවර්ධන ආදී සෑම ක්ෂේත්‍රයකම අය මීට එක් වුණා. සටන් පාඨයේ එකයි මුළු රට පුරාම ඇහුණ ජනමතයට හිස නමනු ආණ්ඩු බලය අත්හරිනු යන්න ඊයේ හැම නගරයක වීදියක් පුරාම රැව් පිළිරැව් දුන් හඬයි. මේ ජනමතයට තව තව එක එක ජාතියේ වෙට්ටු දාන්නත් මීට මුක්කු ගහන අයත් ක්‍රියා කළොත් ලබන 6 වෙනිදා වර්ජනයේ හර්තාලයක් දක්වා දුර දිග යාවි. මුළු රටම බොහෝ විට නිහඬවන්නට නිහඬ කරන්නට ලබන 6 වෙනිදා උද්ඝෝෂණයට එක්වන අයට හැකිවන්නට පුළුවන්. වර්ජනයට උද්ඝෝෂණයට රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් එක්වුණාම ආයේ අමුතුවෙන් පීඩාවට පත්වෙන ජනතාවක් ඉතිරි වෙන්නේ නැහැ. පීඩාව නිසා තමයි ජනතාව පාරට බහින්නේ. හාල් කිලෝ 250යි 280යි නම් මරණාසන්න ලෙඩේටත් බෙහෙත් නැත්නම් දරුවෙකුට දෙන්න කිරිපිටි ඇහැට දැකපු කාලයක් මතක නැත්නම් රටේ ගොවි ජනතාවගෙන් 80%ක් අසරණයි නම් ගොවිතැනින් 50%ක් විනාශයි නම් පෙට්‍රල් ඩීසල් හිඟයි නම් ලීටරය ගණන් යන්නෙත් 100 150 නම් මිනිස්සු පෝලිම් වල මැරිලා වැටෙනවා නම් මාස ගානක ඉඳලා ගෑස් නැත්නම් පුංචි හෝටල් කඩ වහලා දාලා නම් යාන්තම් එළවලු දෙකක් එක්ක බත් එකක් රුපියල් 280ක් පැනලා නම් පාන් ගෙඩිය නෙවෙයි පාම් පෙත්ත රුපියල් 25 පැනලා නම් මිනි පෙට්ටි මිලත් 130කින් ඉහළ ගින් නම් ආයේ මීටත් වඩා ජනතා පීඩනයක් කොහින්ද? ඒ නිසා තමයි ජනතාව මේ විදියට වීදි බැස්සේ සහ වීදි බහින්නේ කියලා පාලකයන් දැන්වත් තීරුම් ගත යුතුයි. සමගි පාගමන අද සිවවන දිනටත් ගමන් ආරම්භ කළා. ඒ වරකාපොළ දන්වෝ විට ප්‍රදේශයෙන් දිදහසේ අරගලේ යන්න තේමා කර ගනිමින් සමගි ජනබලවේගයේ ආරම්භ කළ විරෝධතා පාගමන අද සිවවන දිනටත් ගමන් ආරම්භ කළා. ඒ වරකාපොළ දන්වෝ විට ප්‍රදේශයෙන් මෙම පාගමන අද ගමන් අවසන් කළේ යක්කල ප්‍රදේශයෙන්. මහනුවර සිට කොළඹ බලා පැමිණෙන ගමනේ සමගි ජනබලවේගය මෙම පාගමන මැයි පළමුවනදා වන විට අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. දැන් දවසින් දවස බොහොම ලස්සන දේශපාලන ටෙලිනාට්‍ය නිර්මාණය වෙනවා. ඊයේ රාත්‍රියේ රට කාපු පොදු පෙරමුණු මන්ත්‍රි මණ්ඩලය තුල ගහ ගන්නවා, රණ්ඩු කර ගන්නවා. දැන් ජනාධිපතිවරයා කියනවලු මන්ත්‍රීවරු ඉදිරිපිට මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට යන්න කිව්වෙත් නැහැ, යන්න කියන්නෙත් නැහැ.
අර ඩලස් මහත්තයා කිව්වලු ඉස්සර ඉඳලම මහින්ද මහත්තයා ඇසුරු කරයි කියලා ජනාධිපතිවරයා කිව්වලු ඔයා ඇසුරු කරන්න ඉස්සෙල්ලා එයා මගේ අයියා කියලා දැන් මණ්ඩලය ඇතුලේ කචල් දැන් ඔය මණ්ඩලය අච්චාරු වෙලා තියෙන්නේ මට එනවා 24 පෑම කෝල් මට කියනවා අන්තර්වාර පාලනේ දෙන්නේ කියලා එහෙම කියන ගමන් මට කියනවා තර්ජනයකුත් කරනවා අපි ළඟ සැලැස්ම තියනවලු විපක්ෂ නායකකම නැති කරන්න මං එකක් කියන්න කැමතියි මේ විපක්ෂ නායකකම් ගලවලා දාන්න මම ඕනම වෙලාවක සූදානම් ශ්‍රී ලංකාව නැවක් නම් මේ නැවේ කපිතාන්වරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයායි නැව මහ මොහොත මැද විශාල අයිස්පරයක හැපිලා දැන් ගිලෙමින් පවතිනවා මේ අයිස්පරය දැක දැකත් තමයි ගිහින් හප්පගත්තේ ඒ IMF සහ රසායනික පොහොර තීන්දු දෙකයි නැව දැන් ගිලෙනවා සමාව ඉල්ලලා වැඩක් නැහැ අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට තරුණ නීතිඥ කණ්ඩායමක් ජනාධිපතිවරයාගත් මේ වැරදි තීන්දුව වලට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා ශ්‍රී ලංකාව කියන නැවේ කප්පිත්ත ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඔහු මහ මුහුද මැදදී නැව අයිස්පරයක හප්ප ගත්තා. හැමෝම කිව්වා බලාගෙන නැව හැප්පේ කියලා. නමුත් ඇහුවේ නැහැ. එක අයිස්පරයක නෙවෙයි දෙකකම හැප්පුවා. එකක් IMF අනික රසායනික පොහොර තහනම. දැන් නැවේ විශාල හිල් දෙකක්. මහ මුහුද මැද නැව ගිලෙන්න පටන් අරන්. දැන් තමයි එයාට තේරෙන්නේ ගත්තු තීරණය වැරදි කියලා. අපේ රටේ කෘෂිකාර්මික රටක්. සහල් වලින් කිසිම අඩුවක් තිබුණේ නැහැ. කොස්කෙඩියක් කාලා මඤ්ඤොක්ක අලයක් කාලා බඩගින්න නිවා ගන්නත් අපිට පුළුවන් කමක් තිබුණා. නමුත් එකවරම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර තහනම් කරන්න ගත්තු තීන්දුවත් එක්ක ගොවියෝ දැන් පොළවේ පස්කන තැනට පත් වෙලා. කිසිවෙකුගේ උපදෙස් වලට ඇහුම් කන් දෙන්නේ නැතිව තම තනිමතයට ගත්තු තීන්දුව නිසා අද රටේ ආහාර සුරක්ෂිතතාවය බරපතල අර්බුදයකට ලක් වෙලා. නියම වේලාවට IMF ගියේ නැති නිසා රට බංකොලොත් වුණා. එතුමා සමාව ඉල්ලලා විතරක් බේරෙන්න හදනවා. ඒත් එම ක්‍රමයේම වැරදි කියලා තරුණ නීතිඥින් කණ්ඩායමක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වුවා. කෘෂිකර්මයට කළ හානියට ජනාධිපතිවරයා වන්දි ගෙවිය යුතු බවයි මෙම තරුණ නීතිඥ කණ්ඩායමේ අදහස. ඔවුන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ජනාධිපතිවරයාට එරෙහිව පෙත්සමක් ගොනු කළා. ශ්‍රම බලකායෙන් 25%කට වැඩි ප්‍රමාණයක් කෘෂිකර්මයෙන්මත් තමයි යැපෙන්නේ. ඒ වගේම ඍජු හා වක්‍රව ගත්තොත් එහෙම පවුල් 40%කට ආසන්න ප්‍රමාණයක් මේ කෘෂිකර්මාන්තයෙන් යැපෙනවා. ඒත් එක්කම මේ තීන්දු තීරණය නිසා පසුගිය කන්නේ අස්වැන්නේ 45%ක ප්‍රමාණයක් අපේ රටේ ගොවියන්ට අහිමි වෙලා ගියා. ඒ වගේම තමයි නිකම් පොහොර දෙනවා කියලා ආපු මේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නිසා අද වෙන විට මුදල් දීලවත් පොහොර ගන්න නැති වෙලා තියෙනවා. එදා 350ට තිබ්බ පොහොර මිටි අද 39000ක් වෙලා තියෙනවා. ඒත් එක්කම රජය විශ්වාස කරනවා මෙවර හෙක්ටයාර ලක්ෂ 5ක් විතර වගා කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ හෙක්ටයාර ලක්ෂ 5 වගා කිරීම සඳහා අපිට යූරියා මෙට්‍රික් ටොන් 88000ක් අවශ්‍ය වෙනවා. හැබැයි මේ වෙනකොට තියෙන යූරියා මෙට්‍රික් ටොන් 1800ක් පමණයි. අපේ රටේ ගොවියෝ මීටත් වැඩිය බරපතල ඛේදනීය තත්යකට පත් වෙලා තියෙනවා. මිනිස්සුන්ට බත් කන්න තියෙන අයිතියත් මේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව විනාශ කරලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි තරුණ නීතිඥවරු හැටියට අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නඩුව ගොනු කරනු ලැබුණා. මේ රටේ කෘෂිකර්මයෙන් ඍජුව සහ වක්‍රව යැපෙන 40%කට ආසන්න වූ ජනතාවට මේ අනීතික අසාධාරණ කඩිමුඩියගත්තු රසායනික පොහොර තහනම් කරන තීන්දුවත් එක්කලා වෙච්ච හානියට වන්දි ලබා ගන්නත් ඒ වගේම මහ ජනතාව ඒ කෘෂිකාර්මිකයන්ගේ ව්‍යවස්ථාවේ 12 එකවගන්තිය යටතේ ආරක්ෂා කරලා තියෙන සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකමත් ඒ වගේම 14 එකවගන්තිය යටතේ ආරක්ෂා කරලා තියෙන තමන් කැමති රාජකාරීක සේවයක නිරත වීමේ කර්මාන්තයක නිරත වීමේ තියෙන අයිතියත් උල්ලංඝනය කිරීමට විරුද්ධව තමයි අපි මේ නඩුකරය පවර්ලා තියෙන්නේ මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්ග්ස් හේමාස් ආයතනය CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම හැමදාමත් වගේ ලෙංගතු කමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයගමු මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා මේ වන විට රටේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දිනපතා දරාගත නොහැකි මට්ටමකට ඉහළ යමින් පවතිනවා මේ හේතුවෙන් ජනතාව සිටින්නේ දැටි පීඩනයකයි පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩින්ග්ස් හේමාස් CBL සමූහය සර්වෝදය PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාත්මක කරනු ලබන්නේ මේ වගේ උපකාරයක් කරාද ගොඩක් මේ ආයතන හැමයකටම මේ වගේ ආර්ථික අපස්ථායන් දෙනවා මේ ආයතන ඔක්කොම මාස් 3 මාස් 3 සතා කාලෝදී
සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.